පොළොන්නරුව හතමුණ ප්‍රධාන මාර්ගයේ හතමුණ ළමා නිවාසයේ ඉදිරිපිටදී ලොරණතියක් අධිබලති විදුලි රැහන් පද්ධතියක ගැටි අනතුරක් සිදුව තිබෙනවා. අදාළියුම 1:30ට පමණයි මෙම අනතුර සිදුව තිබුණේ. අනතුරින් අධිබලති විදුලි රැහන් පද්ධතියට හානි සිදු ඇති බව වාර්තා වුණා. ගම්මාන තුනක නිවාස දහසකට වැඩි ප්‍රමාණයකට මේ නිසා විදුලිය ඇනහිට ඇති බවයි අප වාර්තාකරුවෝ ප්‍රකාශ කළේ. මෙම අනතුරින් කිසිවෙකුටත් ජීවිත හානි සිදු වී නැහැ. කාරේ කාව ආවේ දකුණු පැත්තෙන්. දකුණු පැත්තෙන් ඇවිල්ලා බෙන්ඩෙන් ගත්තා මට කරන්න දෙයක් නැහැ කාරේ කුඩ නගින හින්දා මේ ලොරිය මං පාරෙන් පිටට ගැපුවා කාරේ පෙර ගන්න උනින්. අනතුර සම්බන්ධයෙන් හිඟුරක්කොඩ පොලිස් රදවහන අංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. කිරිනුච්චිය කොකාබිල් ප්‍රදේශයේදී ළංගම බස් රථයක් සහ යුද හමුදා සාමාජිකයන් පිරිසක් රැගත් ලොරි රථයක් එකිනෙක ගැටි අනතුරක් සිදුව තිබුණා. අනතුර සිදුවන අවස්ථාවේදී යුද හමුදා සාමාජිකයන් ගමන්ගත් ලොරි රථය මාර්ගයේ පෙරළී ගොස් ඇති බවයි වාර්තා වුණේ. මෙම අනතුරින් යුද හමුදා සමාජිකයන් සිව් දෙනෙකු බස් රථයේ ගමන්ගත් කාන්තාවක් සහ බස් රථ රියදුරු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නැති බවයි වාර්තා වුණේ. අනතුර සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ගමන්ගත් මෝටර් රථය පුත්තල මන්රාධපුර ප්‍රධාන මාර්ගයේ 15:90 ප්‍රදේශයේදී අත්‍රැක්ටරයක ගැටි අනතුරකට ලක්ව තිබෙනවා. අනතුරින් අත්‍රැක්ටරයේ ගමන්ගත් පුත්කලයා තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. මන්ත්‍රීවරයා පුත්තලමින් සිට අනුරාධපුර දෙසට ගමන් කරමින් සිටියේදී එම දිශාවටම ධාවනය වූ අත්‍රැක්ටරයක පිටුපස ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබුණේ. අනතුර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ රියදුරු සාලියවැව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.